බදසනක්ව මගේ ද රම්ම තති දපති අදැ බද වවස සැප්ත ප්‍රමාසේ විස්ස ඉරිදා. අද පළමුකිවීම යෙසායා ද්‍යවස්පසයතුමාගේ පොත පනස් පස්වනි පරිච්චේදේ හයසිට නමේ දක්වා යහපත අයාපත පිළිබඳ ගැටුමක්තිනවාම මේ ලෝක කියෙනෙක මේ යෙසායා දිවස් පසායතුමා විස්තර කරනවා. ඒවගේම දෙවන කියවීම තමයි ද පාලුතුමාගේ ලිපියයක්ක් පිලිපිවරට ලිව ලිපිය එක විස්සේඳලා විසි හත දක්වා. දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝවිදියට මේ ලෝකෙටාව ජේසුව, අපි කොහොමද මහිමයට පත් වෙන්නේ අප තුළ කෙන ඒ හැඟීම පවලතුමාව ලස්සල විස්තර කරනවා. අද සුදෝ ලෝකතුමාගේ සුවිශේසයේ අපට පෙන්නනවා, මිදිවත්තේපු මා පිළිබඳව. මෙගත් හරිම ලස්සන පොමාවක්. ලන්න මගේ ද රම්මිතත්ති දපුති එක්තර මිදිවත්තකට වැඩ කරන්න සේවකය අවශ්‍ය වෙලා මේ මිදිවත්තේ හිමිය මොකද කරන්නේ උදෙම්ම පිරිසක් අරගන්නවා තමන්ගේ මේ වැඩට කුලි වැලට නිර් පස්සේ මේ වැඩට ගත්තු අය පිරිස මදි හින්දා මේ වතු හිමිය මොකද කරන්නේ කඩමන්්ඩයටට ඇවිද ෑනම. ඉ ඇද නිකරුණේ හෙ ඉන්න අයි ැකලා උදේ නමයට පමණ කියනවා එන්න අපේවත්තේ වැඩ කරන්න එන්න කියලා මේ ඇත්ත යනවා. තජුට්ටක් වෙලා ගිල්ල බලපොම තවත් සනක මද වැඩ කරන්න. මධ්ධානේ ගිල්ල එන්න කියෙනවා පිරිසකට මේ පිරිසත් එනවා. තවත් මදි කණ්ඩායම මේ මිදිවත්ත ලොකු මිදිවත්තා. ඉට පස මකද කරන්නේ. සවස පහව එනකොට. තවත් අන්ඩාෑමක් කරගෙන එනවා. අරගන විදල්ල දැන්. මේ එතන ක්ඩයම හතරක්කින්නවා මේ කණ්ඩයිම හතරම වැඩ අවසන් කරනවා සව සහයා මාර විතර වෙෙද්ද. මෙන්න කුලි ගෙවන්ඩයි යන්නේ. පළමන්ගේෙන් පට අරගන අන්තිපෑ දක්වාම එකම කුලියක් ගෙබනවා. දැම් බලන්න උදේමාපු කෙනට අපිසිතුන්ම් රුපියල් පඳහක්කම්බුණ කියලා සවස පහටාපු ඇයටත් තුපැල් පඳහක් ලැබුණනොත් උදේන්දල වැඩකරපු යට මොකක්ද හිතෙන්නේ. ජේසු කියනවා. මේ වතුහිමියයා කැමතිනම් වතුහිමියයා මේදේ ගෙවනවනම් අනිත් අයට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ආද රම්මතාතය දවෙ පුතේ ජේස් අපට මතක් කරන්නේ ප්‍රථමය වන්තිමය වෙන්නත් පුළුවන් අන්තිමයෝ ප්‍රථමයෝ වෙන්නත් පුළුවන්. හොඳ රෙකල්පනා කල බලන්න ඔබ වැඩ කරන තැනක ඔබ වැඩියෙන් වැඩ කරනවා තවත් අයි අඩුවෙන් වැඩරන්නේ කලා ඔබට සිතුවිල්ල කැවිල්ල නැද. දැනිල්ල ැද ම මක් හේසෙනවා වැඩි තව සමහරය නිකම් පුටුවඩ ඉඳගෙන තමන්ගේ වේතනය ලබාගන්නවා කියලා. සමහර ස්කෝලවල සමාර් ගුරු රුංගාවතිය නොමෙන මේ ප්‍රශ්න. වැඩ කරනය දකිද්දදි වැඩ කරන්න අක මැති අය ඒ අයව නවත්තන්නේ පුංචි පුංචි දේවල්ලොලින් එක කකුලක් අදින්න පුළුවන් නම කැත කරන්න පුළුවන්. උදාශීන කරන දේවල් කරනවා. ද රම්මිත වපතයේ. ඔබට ලැබීතින කාරය ඔබ කරන්න. ඔබට වේතනය පඩිය ගෙවන්නේ කෞුද කියන එක ඔබ දැනගනන්න ඕනේ සේවකෑ නෙවේක ගෙවන්නේ ස්වාමියයා. ස්වාමයා කැමති බිලෙස තමයි ඒදේ ලැබෙන්නේ. එම නම් දෙවන්වාන්සෙත් අපත් අතරතියන මෙවැනි සම්බන්ධය. ඔබ කියන්න පුළුවන් ස්වාමිනි මේ දේ කළ අර්දය කලා මේදය කළ නමුත් මට කෝ මනෝදු බාන්සිේ දුන්නේ. තව කෙනෙකුට කිසි දෙයක් නොකර. දෙවන්ගැෙන වැඩි සැකිල්ලක් නැතුව, ද්‍යවපූජාට සහභාගවෙන්න නැතුව, සමට ජවිත සාර්සකත්යකට පත්වෙලා වෙන්නට පුළුවන්. මේ ඉරිසියාවෙන් අපි මිදමු. මේ කොහකමින් මිදෙමු එතකොටයි, ඔබට මට වාසනාගුණේ පිහිටන්නේ. එම නම් අද දවස සබත් දවසේ ඔබ සුද්දලෙස ගත්ත කරන්නත් දියපජාට සහභාගවෙන්නත් මගේ ආදරම් ඉතාත්යේ දියපුතේ, ඔබට වාසනාාවල බේවා ජෙසු පිහිටයි.